එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ අමතක වෙච්ච සමහර අය තාමත් දන්නේ නැහැ රනිල් සජිත් පාරවල් දෙකක ගිය විත්තිය. ඒ ගිය නිසාම 2010 ඉඳලා වසර 4ක් අපේ පක්ෂයේ බෙදීමකට ලක් වුණා. ඒ වගේම වෙන්වීමකටත් ලක් වුණා. ඒ අවසාන වශයෙන් එකතු කරන්න පුළුවන්කම ලැබුණේ මගේ මැදිහත් වීමෙන්. ඒක තමයි 2014 අපේ පක්ෂයේ සංවත්සරයේ වෙලාවේ. ඒක 68 වෙනි සංවත්සරයේ සැප්තැම්බර් මාසේ 6 වෙනිදා 2014. අපි පස්සරදී මේ දෙපාර්ශවය එකම වේදිකාවට ගැනීම හරහා තමයි මේ සියලු ජයග්‍රහණ ලැබුණේ. ඒ නිසා ජයග්‍රහණේ ලබන්න මේ සියලු දෙනා එකට එකතු වීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂය හා සමග ජන බලවේගයේ යම් ආකාරයක එකම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් මට කළ හැකි හැම දෙයක්ම කරනවා. මම මේ පිළිබඳ ඉල්ලීම් හැම විටම කරලා තිබෙනවා. සමග ජන බලවේගයේ අපිත් ඉල්ලා සිටින එක්සත් ජාතික පක්ෂයටත් කරුණා කරලා මේ යන දේශපාලන ව්‍යාපාරය දිහා බලලා එකට එකතුලා වැඩ කරමු. තාමත් නරක තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයට තීරණය කරගන්න බැරි වීම හරහා මේ පෙනෙන්නේ එකම එක කාරණයක්. ඒක තමයි Tamanට ඡන්දෙ දීලා ජාතික ලැයිස්තුවෙන් හිමි එකම මන්ත්‍රී ධූරයවත් නම් කර ගැනීමට නොහැකි වීම හරහා පෙන්නේ ජනතාවට ලොකු අගෞරවයක් කරා කියලා. මොකද එක්සත් ජාතික පක්ෂයේ මේ මැතිවරණයෙන් ඇත්තටම ජනතා ඡන්දයෙන් කිසිදු මන්ත්‍රීවරයෙක් තේරෙන්න බැරි වුණා. නමුත් අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මැතිවරණ ක්‍රමයට අනුව ලබාගත් ඡන්ද ප්‍රතිශතයට අනුව එක මන්ත්‍රී ධූරයක් හිමි වෙලා තිබෙනවා. එතකොට ඒ මන්ත්‍රී ධූරය හිමි වෙලා තින්නේ ලක්ෂ 2000ක් වගේ ඡන්ද ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට සමස්තයක් හැට රට ලැබුණ නිසා. එතකොට පක්ෂයේ සහ නායකයන්ගේ යුතුකම තමයි එම ජනතාව නියෝජනය කිරීමේ නියෝජිතයව පාර්ලිමේන්තුවට වහා නම් කිරීම. දැන් බලන්න මාස ගණනාවක් ඒ නම් කිරීම කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. ඒක ඇත්තටම ඒ ඡන්ද දුන්න ජනතාවට කරන අගෞරවයක් හැටියට මම දකිනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය වහාම තමන්ගේ මන්ත්‍රීවරයා තෝරාපත් කරගත යුතුයි. ළමගේ මන්ත්‍රීවරයාගේ සේවය ඒ ඡන්ද දුන්න ජනතාව වෙනුවෙන් ඉටු කරන් පාර්ලිමේන්තුවට නම් කළ යුතුයි. ඉතින් ඒක පෙන්වන්නේ දුර්වලකමක් නම් ඒ එක්සත් ජාතික පක්ෂයට ලොකු හානියක්. breaking.lk